අපි අතීතයේදී කරපු දේවල් පිළිබඳව කතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඊයේ, පෙරේදා, ගිය සතියේ, ගිය මාසේ, ගිය අවුරුද්දේ ඔය වගේ කරලා ඉවර වෙච්ච දේවල්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අතීතයට ගියපු දේවල් පිළිබඳව අපි කතා කරන්නේ කොහොමද? එතකොට අපි මෙතනදී ඉගෙන ගන්න grammar lesson එක තමයි simple past tense කියලා කියන්නේ. එහෙම නැත්නම් past simple tense. මෙතනදී අපි වාක්‍යයක් හදා ගන්න ඕන. අපි අතීතයේදී කරපු දේවල් කතා කරන විදිහ ගැන කතා කරන්න. subject, past verb, ඊට පස්සේ complement. මුලින්ම වාක්‍යයේ ක්‍රියාව කරන පුද්ගලයා, ඊළඟට වාක්‍යයේ ක්‍රියාපදය, ඒ කියන්නේ past verb එක අතීත කාල ක්‍රියාපදය සහ වාක්‍යයේ ඉතිරි කොටස. දැන් එතකොට මේ past verb එක හදාගන්න ක්‍රම දෙකක් පිළිබඳව අපි ඉගෙන ගත්තා main verbs ගැන කතා කරනකොට. ඒ කියන්නේ ed එකතු කරලා past verb හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් irregular verbs වල නම් වෙනත් වෙනත් ක්‍රම වලට past tense හදාගන්නත් පුළුවන්. දැන් අපි වැඩිපුරම කතා කරනකොට අපි හිතන් ඔබ හිතන්න ඔබ දවසක් අවසානයේදී හැන්දෑවට එහෙම නැත්නම් රැට දවසේ කරපු වැඩ පිළිබඳව සමාලෝචනයක යෙදෙනවා නම් දැන් ඔබ හැන්දෑවට මතක් කරනවා අද මම මේ වැඩේ කළා මේ වැඩේ කළා මෙහෙ ගියා මෙන්න මේ දේ කළා මෙන්න මේ දේ කළා ඔය විදිහට ඔබ මතක් කරනවා එහෙම නැත්නම් පවුලේ අයත් සමග ඔබ කියනවා අද මම මේ වැඩේ කළා මේ වැඩේ කළා මෙන්න මේ වැඩේ කළා ඔය විදිහට එහෙම නැත්නම් ඒගොල්ලොත් ගෙදරින් ඉන්න අනෙක් කට්ටියත් කියනවා අද දවස මම ගත කරේ මෙන්න මෙහෙමයි තවත් එක්කෙනෙක් කියනවා මම අද දවස ගත කළේ මෙහෙමයි ඔය විදිහට දවසේ වැඩ කටයුතු අවසන් වෙලා අපි කතා කරනවා එතකොට එදා දවස තුල කරපු දේවල් පිළිබඳව අපි කතා කරනවා කියන්නේ ඒක අතීත කාලෙන් අපි කතා කරන්න ඕන ඒ වගේ තමයි යම්කිසි ගියපු චාරිකාවක් හෝ යම්කිසි අතීතයේදී කියන්නේ ගිය මාසේ ගිය අවුරුද්දේ ඔය වගේ කරපු දෙයක් ගැන සඳහන් කරනකොට ඒක අතීත කාලෙන් තමයි බොහෝ වෙලාවට කතා කරන්න ඕන එහෙමනම් අපි මේ ඉගෙන ගන්න simple past tense කියන එක අපිට ඉතාම වැදගත් වෙනවා අපේ අතීත කාල සිද්ධි පිළිබඳව කතා කරනකොට. එතකොට මේ tense එක අපි අර්ථ නිරූපණයක් කරොත් somebody did something. මොකක්ද? somebody did something. යමෙක් යමක් කළා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. I completed. මම සම්පූර්ණ කරා. I completed my degree last year. මම මගේ උපාධිය ගිය අවුරුද්දේ සම්පූර්ණ කළා. එතකොට ඒක කළා. කරලා ඉවරයි. කරලා ඉවරෙච්ච දෙයක් ගැන කතා කරන්නේ. දැන් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් something happened යමක් සිද්ධ වුණා something happened යමක් සිද්ධ වුණා the accident happened around 12 12ට ආසන්න වෙලාවක accident එක සිද්ධ වුණා ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ past tense වලින් කතා කරන්න ඔබේ නම් මතක තබා ගන්න ඕන මොකක්ද subject past verb complement වෙන්න ඕනේ මෙතෙන්දි කතා කරන ක්‍රමය හැම ක්‍රියාපදයක්ම අපි අතීත කාලයට යවන්න ඕන අපිට අතීතයේ කරපු දේවල් පිළිබඳව කතා කිරීමට නම්